අයිබුවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමේ නවදහනය සිරස්තල වෙත මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඡන්ද දායකීන්ට සහතිකයක් සුරාපදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් පිළිබඳවත් ඇස යොමු කළ යුතු කාලය ළමේයි. අයිස් මත්ද්‍රව්‍ය සමග පුත්තලමේදී අතනඟුවටගත් සුරාපදු නිලධාරියාගේ සේවයත් හිටුවයි. මත්ද්‍රව්‍ය චාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා පොලිසිය කියයි. ඓතිහාසික ගොඩනැගිල්ලට යලි ඇතුළු වීම පුරණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසකට තහනම් වෙයි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අගමැතිගෙන් නව වැඩපිළිවෙල රැසක්. වත්මන් රජයට කිසිදු ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. ජනතාව අසරණ වෙලා. සජිත්ගෙන් චෝදනා. නිරෝධායන නීතියවත් ක්‍රියාත්මක කරන්න බැරි අයගෙන් රටේ නීතිය ගැන මොන කතාද? ජාතික ජනබලවේගය ප්‍රශ්න කරයි. අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු පිළිබඳව පොලිසිය විමර්ශන අරඹයි. රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත. පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමේදී සෞඛ්‍ය මාර්ග උපදේශය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගත යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්ුණා. එෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්දය දායකින් සඳහා සහතිකයක්ද ලබා දුන්නා. අපි අද සාකච්ඡාවේදී තීරණය කරගත් ආකාරයට ක්‍රියා කිරීමෙන් අපට නිසක වීමට පුළුවන් ඡන්ද මධ්‍යස්ථාන හරහා කිසිම ආකාරයකට කොවිඩ් ව්‍යාප්තියක් සිදු නොවන බවට ජනතාවට සහතික වෙන්න ඡන්ද මධ්‍යස්ථානවල විසවීජ හරණය කිරීම පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් ඔවුන් සමග ක්‍රියා කරන පළාත් පාලන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් සහායෙන් එම කාර්ය මණ්ඩලය යොදවා කරනවා ඇති අතරම සමහර කරුණු පිළිබඳව තර්ක විතර්ක කළා වාද කරලා අපට එකඟතාවලට එන්න පුළුවන් වුණා අපි කොහොමද නිලධාරීන් යෙදවීම කරන්න කියලා මොකද ලංකාවේ එක එක පළාත් එක එක දිස්ත්‍රික්ක එකිනෙකට වෙනස් සමහර දිස්ත්‍රික්ක නිලධාරීන්ගෙන් ස්වයංපෝෂිතයි සමහර දිස්ත්‍රික්ක වල නිලධාරීන් හොඳටම අඩුයි එවැනි දිස්ත්‍රික්ක කරන්නේ කොහොමද අනිකුත් දිස්ත්‍රික්ක කරන්නේ කොහොමද කොහොම වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීලා තියෙන චක්‍රලේඛයේ උපදෙස් අනුව නියමානුකූලව ඡන්ද විසීම පවත්වීමේදී කිසිදු ආකාරයකින් කොවිඩ් 19 රෝගය කිසිවෙකුටත් ව්‍යාප්ති වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට සහතික කිරීම සම්බන්ධයෙන් අපි සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේම නියෝජනය කරමින් අද දින මෙහි පැමිණි නිලධාරීන්ට මැතිවරණ කමිෂන් සභාවේ ස්තුතිය ප්‍රකාශ කරනවා. කොවිඩ් 19ට පරාජය ජනතාවට ප්‍රජාජනරවාදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමු කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගාල්ල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාව සඳහා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ුණා. නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. කර්මාන්තයේ රුකලාතරම් ව්‍යාප්තසුන්ට ආදායම් ගන්න ගුණ හොඳම කර්මාන්තයක්. කිතුල් නැද්දොත් මේ මිනිසුන්ට හරින සාධාරණයක් කරනවා. ඒ කියන්නේ අල්ලනවා, එල්ල පොලිසියෙන් අල්ලනවා, නොයෙක් දේවල් කරනවා. ඒක නිසා මිනිසුන්ට රා ටිකක්, පැණි ටිකක් දාගෙන කන්න නෑ සර්. අපේ කැබිනට් පත්තුව ලෑස්ති කරලා තියෙන්නේ. අපිට ජනාධිපතිතුමාගේ ඊළඟ මේ ආණ්ඩුව ඇත්තේ පැහැදිලි ආණ්ඩුවක් යටතේ අපිට මේ කිතුල් කර්මාන්තය කරගෙන යන්න දෙන්න. පොලිස් පොත්තුමාට අපි ගන්නලා තියෙන්නේ පහ කියලා අල්ලන්න. ඔන්න ජීවත්. ඔයාගේ වාහනේ මේක. ඉනනතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වඳුරප මහජන ක්‍රීඩාංගණය වෙත පැමිණියා. එහි සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. ඉනනතරව ජනාධිපතිවරයා පැමිණියේ ගෝණකල සතිපොළ භූමියේ සංවිධානය කර තිබූ ජන හමුව සඳහායි. එහිදීද ජනාධිපතිවරයාට ජනතාවකින් හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. දෙවන
ජාතියාගම් බෙහෙදයකින් තොරව රට දියුණු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුමාලාවේ තවත් ජන හමුවක් කන්තලේ ප්‍රදේශයේදී පැවැත්ුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අපි බොහොම පැහැදිලිව කුෂිකර්මාන්තය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර මේ ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂම කන්තලේ සීනි කර්මාන්ත ශාලාව. මේ සීනි කර්මාන්ත ශාලාව දැන් පෞද්ගලික අංශයේ කීප පළක්ම ඇවිල්ලා ආයෝජනය කරන්න අධ්‍යක්ෂක මණ්ඩල කීපයක්ම පත් කරගන්න පියවර අරගෙන තියෙනවා. අපි දැන් ඔවුන්ට වෙලාවක් දීලා දිනයක් දීලා එදාට ඉස්සෙල්ලා එදා වෙලාවට ඉස්සෙල්ලා මේක ආරම්භ නොකරොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුව මැදිහත් වෙලා රජයෙන් මේක කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක අපි සම්මුණාසිරට මතක් කරන්න ඕනේ. තිරුකුණාමලයේ කිව්වම සියලුම ජාතීන් ඉන්නවා. අපි ජාති භේදයෙන් තොරව මේ රට දියුණු කරන්න කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරයා තමුන්නාන්සේලා 69 ලක්ෂයක් ඡන්ද දීලා අනුමත කරපු වැඩපිළිවෙල අනුමත කළ ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ඉදිරියට ගෙන යන්න පාර්ලිමේන්තුවත් ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය වෙන පොහොට්ටුවට තමුන්නාන්සේලා ලබා දෙයි කියන වැඩි විශ්වාසය අපිට තියෙනවා. රටේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීමට වත්මන් රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වියලුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. සමගි ජනබලවේගයේ ජයතහුරු කිරීම සඳහා පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් වියලුව ප්‍රදේශයේදී අද පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටක් හැටියට අද අපි බොහොම අමාරු තත්ත්වයක ඉන්නවා. ආර්ථිකය කඩාවැටිලා. ජනතාවගේ අතේ මුදල් නැහැ. ව්‍යාපාර විනාශ වෙලා. කර්මාන්ත ශාලා වැහිලා. ලක්ෂ ගණනක් රැකියා කරපු තරුණ තරුණියන් අද මහපාර. ජීවත් වෙන්න හැකියාවක් නැහැ. එදිනෙදා වේල්තුණු පිරීම හගන්න හැකියාවක්. මුළු රටම අනතුරකට ලක් වෙලා තිබෙන මොහොතක්. ජනතාවගේ ආර්ථිකය කඩන් වැටිලා. බඩු මිල ඉහළ ගිහිල්ලා. ජීවන බර වැඩි වෙලා. වර්තමාන රජයට මේ ප්‍රශ්නයට මේ ගැටලුවට කිසිදු විසඳුමක් කිසිම වැඩපිළිවෙලක් නැහැ. රටේ මුදල් ඇමතිවරයා අග්‍රාමාත්‍යවරයා වේදිකාවක් වේදිකාවක් පාසා අපප්‍රංශ දොළොදොළ වෙන ජනතා ප්‍රශ්නෙට ජනතා දුකට මුහුණ දෙන්නට ආණ්ඩුවට හැකියාව විසඳුම් දෙන්නට කිසිම සංකල්පයක් කිසිම දර්ශනයක් නැහැ. ඒ නිසා තමයි ජනතාව අඳුනාව නගනකොට කොහොමද ජන ජීවිතේ ගොඩනගන්නේ කියලා අගමැතිතුමා කතා කරනවා. බෝලේක බාහු රජතුමාගේ අන්තක්පුරය කියන ඔහු එසේ දොඩෝදරෝ ඉන්නකොට රටේ ජනතාව අනතුරේ. මේ රටේ ජනතාව ගැන අබමල් රේණුවක්වත් හිතන්නේ නැහැ. රට අයාලේ යන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තිබේ. ජන සමාජයේ දුප්පත් මිනිසුන්ට, ග්‍රාමීය නාගරික දුප්පතුන්ට, කුලී වැඩ කරන ඇත්තොන්ට, අමාරුවෙන් දිනපතා දීමනාවක් ලබන ඇත්තොන්ට, ඩේලි වේජ් කියලා කියන්නේ කම්කරු ප්‍රජාවට, වේතුන පිරිමහ ගන්නට බැරි ජනතාවට, ආර්ථිකයේ නැවතත් වරක් ගොඩ නැගෙනකම් මම ඉදිරියම පොරොන්දු වෙනවා සමගි ජන බලවේග රජයක් තුලින් පවුලකට මාසකට 20,000කින් ලබා දෙන්න කටයුතු කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්නේ. අද ආණ්ඩුවට කිසිම විකල්පයක් නැහැ. අද ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලෝ කරන එකම දේ තමයි අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල බොරුවට විවේචනය කරන. නිරෝධායන නීතියවත් ක්‍රියාත්මක කිරීමට නොහැකි කණ්ඩායම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේදයි ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න කරනවා. ඒ අලුත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකයන්. ඒ නායකයාගේ පුතත් අලි අතහැරියානම් ඇයි ගම්වලින් එක්සත් ජාතික පාක්ෂිකයට බැරි? කොහොමද ඉතින් මේමයි? මේ සැරේ අතහැරිය නැතත් මේ ඡන්දෙත් පස්සේ අතාරින්න වෙනවා. දැන් දන්නවා පක්ෂ කඩාගත්තට පස්සේ අනාගතයක් නෑ පයින් ඕන ආණ්ඩුව පැත්තට කියලා. ගොඩක් අය බලන් ඉන්නේ ආණ්ඩුවට පයින්. අපිට තමයි කියන්නේ මේ පක්ෂ බෙදিলা ජීවිතේට මාරු වෙන්න බෑ කියලා. නෑ අපි වෙනස් වෙන්න ඕනා. වෙනස් නොවී රට හදන්න බෑ. මේ රැවටීම තිතක් කියන ඩෝනා. මාස 9කට කලින් මේ රටේ තිබු රැවටීම අපි නවත්තන්න ඕනා. ඒ කියව පොරොන්දු ඇගිෂ්ඨ කරනවද? රටක එක නීතියක් තියනවද? කෝ නීතිය? අඩු ගන්න නිරෝධාය නීතියත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. මේක අයිය ගහනවා ඇවිල්ලා. අපි නිරෝධාය නීති හරියට කරනවා කියලා. ගමේ බණ්ඩ මැරුණා නම් එහෙම දවස් දෙකේ වල්ලන්න ඕනේ ඒගොල්ලෝ කියන හැටියට. අර රාජ්‍ය සභාවේ කතාව තමුන් අසල දන්නවා. ඇත්තටම මේක පැත්තකින් නේද? ඔය බෝණේක බහුව රජුරුවත් වැරදීනේ. ඒ රජුරුවන්ට තිබුණා නගරාධිපතින් අවසර අරගෙන ඔය වැඩේ කරන්න. අනවසර ඉදිකිරීමක්. පහුගිය ප්‍රාදේශ සභා ඡන්දෙදි ඡන්දෙ ඉල්ලන එක පෙන්වන්න නැතුව
මහින්ද මහත්තයා පෙන්ල කතර ගහපගේ ප්‍රතිඵල තමයි යෝවා. ජනතාව කැපවී ලබාගත් ආණ්ඩුව තව දුරටත් ශක්තිමත් කිරීමට මෙවර මහ මැතිවරණයෙන් 3/2 බලයක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමි. අපි බාර ගන්නකොට කොවින් හැදෙන්නේ ඉස්සෙල්ලා මේ රටේ පන් පැදුර වෙනුවට දිනුනේ ඉන්දියාවේ පැදුර අපේ ඉරිටික යවලා අපි චීනෙන් ඉදල් ගෙනාවා කොස්ස ගෙනාවා. ඒව තහනම් කරලා දැන් මාස 3 වෙනවා. අපි හොඳ වෙළඳ පොළක් තියෙන දේවල් නිෂ්පාදනය කරමු. එහෙම කරොත් තමයි ගොවියාව දන් ගන්න පුළුවන්. අයිපාරක් අපිට පෙරදෙන්න බෑ. අපේ මැති ඇමතිවරු ඔය ලහරි මිනිස්සු එවන්න. මේ දවස්වල අපිට උත්තර දෙන්න වෙලා තියෙන්නේ එක එක්කෙනා කරන ප්‍රකාශවලටයි හදනවට වැඩිය කඩනේ වන්නයි. තමයි උත්තර දෙන්න වෙලා තියෙන්නේ. අපි ජනාධිපති මැතිවරණයට එනකොට අපි දන්නවා අපි කොහොම අමාරුවෙන් අභියෝගය ජය ගත්තා. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙනවා. මේ ජනතාව මේ තරම් බලාපොරොත්තු තියාගෙන පරිත්‍යාග කරලා පිටවපු ආණ්ඩුවෙන් හරියාකාර ඉෂ්ට කරන්න නම් බහුතරය පමණක් අරගෙන මදි 3/2 බහුතරයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. වත්මන් රජයේ බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු මේ වන විට කඩ උණු පොරොන්දු බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිච එරන්ද වැලියංගේ මහතා පවසනවා. ඒ සමගි ජන බලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. මෙරටේ මිනිස්සු බොහොමයක් විශ්වාස කරා මෙරටේ ආර්ථිකය රාජපක්ෂවරු ඒ පෙන්නපු සුරංගනා ලෝකෙට ගෙනියන්න පුළුවන් වෙයි. හැබැයි අද වෙන විට බලයට පත් වෙලා මාස 10කට ආසන්න කාලයක් වෙනවා. ඒ සියලු පොරොන්දු කඩවුණු පොරොන්දු බවට පත් වෙලා තියෙනවා. අපි දකිනවා අත්‍යවශ්‍ය භාණ්ඩ සියලු දේට විශාල බදු ගැසීම් නිසා මේ රටේ ජනතාව සාමාන්‍ය ජන ජීවිතයේදී මිලදී ගන්නා භාණ්ඩ අහස උසට නැගලා තියෙනවා. මේක මොකද ප්‍රධාන හේතුව? ආර්ථික කලමනාකරණයේදී දුර්වලතාව. මේ රාජපක්ෂවරු 2019 නොවැම්බර් මාසයේ මේ රටේ ජනතාව රවට්ටුවා වගේ 2020 අගෝස්තු මාසයේ මේ රටේ ජනතාව රවට්ටන්නේ නැහැ. හැබැයි කවුරුටත් මේ රටේ ජනතාව රවට්ටන්න බෑ. දැන් මේ රටේ ජනතාවට ඉතාමත් හොඳ පැහැදිලි වෙලා තියෙන්නේ අමූලික බොරුවක් රෝඩාවක් කියලා. හැබැයි රජිත් ප්‍රේමදාසතුමා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ දවස් වෙලා තියෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට අවශ්‍ය ඒ ආර්ථික පහසුකම් ඒ සමාජීය පහසුකම් ලබා දෙන්න. දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. දැන් වැල නොකෙඩි මන්ත්‍රීවරු අපේක්ෂකවරු අපි ළඟට එමින් සිටිනවා. උන්ට තේරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ හයිය තියෙන්නේ. තාමත් පක්ෂය එක්ක කියන එක සිරිකොත යලි සුරක්ෂිත වෙලා තියෙනවා. කොළපාට අලියා යලිත් සුරක්ෂිත වෙලා තියෙනවා. දැන් අලියාගේ කෑලි හැලෙනවා. ඉස්සරහට පු අලින්ට තිබුණා ඇද්දාලා දැන් දාලා තියෙන ඇත්තු නෑනේ. ඒ ටෙලිෆෝන් එකනොත් ආයි තව කෑල්ලක් කැඩෙනවා. එතකොට දැන් බලන්න අලියාව කෑලි වලට කැඩෙන හැටි. පරණ තිබුණ එක්සත් ජාතික පක්ෂය සියලු දෙනාම 100% මාද ඇවිල්ලා තියෙනවා දුරකථනේ ඇද්ද. එතන දෙකක් නෑ. එතන තියෙන්නේ එකයි. දුරකථනේ විතරයි. එකම ලාංජරකින් මේ කට්ටිය ඡන්දෙල්ලුවාට ඉතාමත් අමහිරි තත්වයෙන් අද මේ මැතිවරණ ව්‍යාපාරය කරනවා. මැතිවරණෙන් අනතුරුව මේ රටේ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ දුරකථනයේදී බොහෝ සීන තියෙනවා. ඒ වගේම මේ සීන තියෙන කට්ටිය පොරොන්දුත් වෙනවා. හැමදාම තමුන්නාස්ලාට යම්ම සාධාරණයක් වුණාද? ඒකට තනියෙන් හරි කතා කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ විතර නෙවෙයි වේදිකාවේද රට පුරා ඇහෙන. ඇත්ත කතා කරන්න අපි බය නැහැ. ඊයල්ට තේරෙන්නේ නැහැ කියන්න ඕන මොකද්ද නොකියන්න ඕන මොකද්ද. ඒර එහෙම වුණාම දේශපාලනඥයන් දිනෙන් දින බොහෝම පරිහානියටපත් වෙනවා. ඉතින් ජනතාව අතරේ අපකීර්තියටපත් වෙනවා. ඉතින් මේක ඇත්තරම මේ දේශපාලනේ තියෙන ලොකු ගැටලුවක්. දැන් රටේ ජනතාවට දීවත් දෙන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. අද වෙන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල 10 ඉහළ ගිහිල්ලා තියෙනවා. අවුරුදු 75ක් වෙන පෙක්කෙනෙක් අගමැති කරනවා. තරුණ සජිත් ප්‍රේමදාස අගමැති කරනවාද කියලා රටේ ජනතාව තීන්දුවක් ගන්නවා. 18ක කොල්ලෙක් වගේ අපේ නායකතුමා අපි කාගේ තප්පච්චි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් මහා මේරු පර්වතය වගේ හිටියානම් ඒ හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ආණ්ඩුවත් නැතුව එන සම්පත් ටික විකුණන්න මේ කෙටුම්පත් හදන උදවිය 3/2 දීලා මෙවත විධායක ජනාධිපති ධූරයේ මෙරට පිහිටවුවම මේරටේ තියෙන මේ ආර්ථික පරිහානියත් එක්ක අපේ රටේ ආ ඉතුරු වෙන දෙයක් නැති වෙයි. මොනවද තව අපිට ඉතුරු වෙලා තියෙන්නේ? දැන් විකුණලා ඉවර කරලා තියෙන්නේ. බොරු කියන අයට, තමුන්නාංශලා රවට්ටන අයට දිගින් දිගටම ඡන්දයක් ලබා දීම තුල වෙන්නේ අපේ රට මේ තියෙන තත්ත්වෙනුත් ආපස්සට යනවා මිසක් මේ රට ඉස්සරහට යන්නේ නැහැ. අපිට තව සති දෙකක කාලයක් තියෙනවා තීන්දුව කරන්න. කවුද ඊළඟ ආණ්ඩුවේ නියෝජිතයෝ කියන කාරණාව? සැබෑ තත්ත්වය ජනතාවගෙන් වසන් කරලා දේශපාලන උමනාකට මේ මතු කරගන්න යාපත් එක්ක පේනවා නැවත දෙවෙනි රැල්ලක් ආවිලා තියෙනවා. අපිට පාස්කු ප්‍රහාරය කියලා ත්‍රස්තවාදී ප්‍රහාරය ලැබුණේ කොහොමද? මාස දෙකකට ආසන්න කාලයක් ආරක්ෂක මණ්ඩලය රැස් කළ නැහැ. ඉතින් ඒකම වගේ එකක් තමයි මේ නොසලකිල්ල. අපේ රටේ ජාතික ආරක්ෂාවට තිබුණු ඒ අනතුර ඒ ආණ්ඩුව බහුතරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජීවිත 300ක් බිල්ලට දුන්නා. ජනතාවගේ ජීවිතවලට වග කියන්න ආණ්ඩුවක් නැති යුගයක් අපි පහු කරා.
අපේ එක්සත් ජාතික පක්ෂයේ ඔය කියන කල්ලියක් එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරා. දැන් ඒ කණ්ඩායම වෙස්වලාගෙන ආපහු දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා බලනවා මහින්ද රාජපක්ෂ මහත්තයාව දෙවනි පාරට අගමැති කරන්න. හැමදාම කියන දෙයක් තමයි කරුණානායකයාට තැන දීලා පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරනවා කියන එක. මේ පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරනවායි කියලා කරුණානායකයන්ට කැරට් අල දුන්නා. අද වෙනකන් මේ කැරට් අලේ දීපු එකත් මේ තරුණායකයන්ට කා ගන්න බැරි වෙලා තියෙනවා. මේක UNP කඩාගෙන ආපු සමගි බලවේගයක් නෙවෙයි. සමගි බලවේගය හදන්න ඕනේ ඒකේ සභාපති, ඒකේ නායකයා, අගමැති අපේක්ෂකයා වෙන කවුරුවත් නෙවෙයි සජිත් ප්‍රේමදාස කියලා යෝජනා කෙරුවේ රනිල් වික්‍රමසිංහ. ප්‍රබල පාතාල කලී නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මෙරට මාධ්‍ය රසක් වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලියස් සේනරත්න මහතා ප්‍රකාශ කළේ. ප්‍රධාන පෙළේ පාතාල කලී සමාජිකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේ බැංගලෝරුහිදී අබිනාස් ලෙස මරණයට පත්ව ඇති බව පුවත්පත් රසක් මෙලෙස වාර්තා කර තිබුණා. විශ ශරීරගත වීමක් හේතුවෙන් මොහු මරණයට පත්ව ඇති බවට වාර්තා වන අතර ඔහුගේ අනියම් බිරිඳක් විසින් මෙලෙස වසදී ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ප්‍රබල පාතාලකල්ලි සමාජිකයෙකු වන අංගොඩ ලොක්කා පිළිබඳව කරලියට එන්නේ 2011 වසරේ ජනවාරි මාස 18 වන දින චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචා නැමැත්තාගේ ඝාතනයත් සමගයි. මේවට විට ඔහු සම්බන්ධ වී ඇති මිනිමැරුම් ඇතුළු බරපතල ගණයේ අපරාධ සංඛ්‍යාව 16කට අධිකයි. ඒ අනුව ප්‍රබල අපරාධ රැසකට සම්බන්ධම වූ ජාත්‍යන්තර පොලිසිය යටතේ රතු නිවේදන ලබා සිටින ප්‍රබල ගණයේ මත්ද්‍රව්‍ය ආරම්කරුවෙක්. 2017 වසරේ පෙබරවාරි මාස 27 වනදා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස්පතේකට වෙඩි තබා තවත් පාතාල කලී නායකයෙකු වන සමයන් ඇතුළු ඔහුගේ ගෝලයින් ඝාතනය කිරීමේ ප්‍රධාන මුලකරු වූයේද අංගොඩ ලොක්කායි. ඉන්පසු මොහු ඉන්දියාවට පලා ගොස් ඇති බවට වාර්තා පළ වූ අතර මොහු පිළිබඳව මෑත කාලීනව කතාබහට ලක් වූයේ ඔහු ඝාතනයට ලක්වීම පිළිබඳ ඌපුවතත් සමගයි. කෙසේ වෙතත් මේ පිළිබඳව නිල තොරතුරු මෙතෙක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සඳහන් කළේ. අසන්ත පෙරේරා නැමැතිම සැකකරු අපිට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන සැකකරුවෙක්. ඔහු විදේශගත වී තිබෙන බවට තමයි අපිට තොරතුරු වාර්තා වෙලා තිබුණේ. අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ඕටෙරේව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. දැනට ඔහු මියගිය බවට රාවයක් ප්‍රචාරය වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව තහවුරු කළ තොරතුරු මේ වනතෙක් ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වී නැහැ. මේ ප්‍රචාරය වෙන තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඒ පිළිබඳව නිල තහවුරු කළ වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් රැගෙන තියෙනවා. එනම් අපි බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා ලබා ගන්න. ඔහු මියගිය බවට ස්ථිර වශයෙන්ම අපිට තහවුරු කිරීමට විද්‍යාත්මකව සහ නිකුත් සාක්ෂ්‍යනෝ තහවුරු කිරීමට හැකියාව ලැබුණොත් අපි ඒ පිළිබඳව ඔහුට එරෙහිව විමර්ශනය කිරීමෙන් පවතින දැනට අධිකරණයට වාර්තා කර තිබෙන නඩු සම්බන්ධයෙන් අපි අධිකරණයට වාර්තා කරලා ඉදිරි පියවර ගැනීමට කටයුතු කරනවා. තහවුරු කළ තොරතුරු ලැබෙන තෙක් අපි ඒ විමර්ශන අඛණ්ඩව කරගෙන යනවා. නිල වශයෙන් අපිට කිසිම දැනුම් දීමක් ලැබිලා නැහැ. ඒ සම්බන්ධයෙන් අපි විමසීම් කළාට පස්සේ ලැබෙන ප්‍රතිචාරය අනුව අපි ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කරනවා. පුත්තලම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමග සුරාබදු නිලධාරියෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම හරහා පෙනී යන්නේ රටේ අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීමට සිටින තවත් කණ්ඩායමක් වන සුරාබදු නිලධාරීන් අතරද දූෂිත නිලධාරීන් සිටින බවයි. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඒ වගේම රටේ නීතිය ආරක්ෂා කළ යුතු රටේ නීතිය ආරක්ෂා කරන ස්ථානවලින්ම ජනතාවටත් රටටත් අවඩක් සිදුවනවා නම් එය රටේ ජනතාවගේ ජීවිතවලට මෙන්ම සමස්ත රටටම මහ විශාල තර්ජනයක්. පසුගිය දිනවල දිගින් දෙකටම තොරතුරු වාර්තා වුණේ මේ විදිහට රටේ අකටයුතුකම් මඩින්නට කටයුතු කරන ආයතන කණ්ඩායම් සහ පුද්ගලයන් රටේ නීතිය අමු අමුවේ විනාශ කරන ආකාරයක්. මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේම ඇතැම් නිලධාරීන් කළ ඊටාම පහත් ගණයේ ක්‍රියාවන් හේතුවෙන් අවංකව කටයුතු කරන නිලධාරින්ට විශාල කැලලක් සිදුවාසේම රටේ ජනතාවටත් දැඩි අවිශ්වාසයක් ගොඩනැගුණා. එමින්ම බන්ධනාගාර තුල සිදුවන විවිධ අක්‍රමිකතා පාතාලයේ ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අපරාධකරුවන් සැකකරුවන්ට අමතරව බන්ධනාගාර නිලධාරින්ද කටයුතු කිරීම නිසා ඔවුන්ට එරෙහිවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා.
මීට අමතරව තවත් පෙන්වා දෙන්නට පුළුවන් පසුගියදා හෝමාගම ප්‍රදේශයේදී පාතාලයේ සතුව තිබී සුවගත් ගිනි අවි ගබඩාවට සම්බන්ධව පොලිස් නිලධාරීන්ද කටයුතු කර තිබීම එමෙන්ම පාතාලයට සම්බන්ධව කටයුතු කරන විවිධ ආරක්ෂක අංශ සමාජිකයින් පිළිබඳවත් තොරතුරු විටින් විට වාර්තා වෙනවා එවන් පසුබිමක් තුල මත්පැන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ද අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නට ආරක්ෂක අංශවලට හැකි වී තිබෙනවා වෑන් රථයක් සමග අත්අඩංගුවටගත් මෙම පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු සහ තරුණින් 2 දෙනෙකුද සිටිනවා තවත් සුරාබතු නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ දැනට සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ අත්අඩංගුවටගත් සුරාබතු නිලධාරියා සහ පැන ගිය බව කියන සුරාබතු නිලධාරියා කලක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවයි ඔව් අද දිනේදී අත්අඩංගුවට ගත්ත පුතලම ප්‍රදේශයේදී පොළොන්නරුව සුරාබතු ස්ථානයේ සේවය කරන සුරාබතු නියාමකවරයෙක් අයිස් ග්‍රෑම් 125ක් සමග තව පුද්ගලයෙක් ඒ අවස්ථාවේදී පලා ගොස් තිබෙනවා අපි විශ්වාස කරනවා ඔහු සන්තකේ ඊට වඩා වැඩි අයිස් ප්‍රමාණයක් තියෙන්නේ නැති කියලා මේ සම්බන්ධයෙන් දැනට පුතලම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් කරනවා ඒ වගේම පොලිස් නිලධාරියෙක් හෝ වෙනත් ඕනෑම තැනැත්තෙක් නීති විරෝධී කාර්යයක් සම්බන්ධයෙන් නීති විරෝධී කාර්යයක් සිදු කරන බව සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුණොත් ඒ තොරතුරු අනුව අපි විමර්ශන කටයුතු කරනවා අනාවරණය කරගන්න සාක්ෂ්‍යන ඕන්ටරිව නීතිය ක්‍රියාත්මක කරනවා ශ්‍රී ලංකා පොලිසියට වාර්තා වෙන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තරාතිරම අදාළ කරගන්නේ නැහැ කිසිසේත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් මාගල්කන්දේ සුදත් හිමියන්ද අදහස් පළ කළා මත්ද්‍රව්‍ය ජාවාරන්ටම හවුල් නිලධාරීන් අතරට එක් වූ අලුත්ම කණ්ඩායම තමයි සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධයි කියලා විවිධ අවස්ථාවලදී අපි චෝදනා එල්ල කරා කෘතිම රාහදන්න සම්පූර්ණයෙන්ම සුරාබතු නිලධාරීන්ගේ රැකවරණය ලැබෙනම තනි ක්‍රම විස කෘතිම රා ජාවාරමෙන් අවුරුද්දකට ආණ්ඩුවට රුපියල් බිලියන 50ක් බදු ආදායමක් අහිමි වෙනව හොරකම් කරනවා දේශපාලක නිලධාරීන් සම්බන්ධ මේ හොරකම තවත් යට ගහන්න දෙන්න එපා කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි මේ වෙලාවේ විලා සිටිනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යෝ පිටිපසෝ ඉන්න සුරාබතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තරාතිරම නොමරා වහාම අත්අඩංගුවට අරගෙන නීතියේට හමුවට පැමිණවීම සෑම සියලු දෙනාගේ වගකීමක් මෙම සිදුවීමත් සමග පෙනී යන්නේ සුරාබතු නිලධාරීන් අතරද ඊටම දූෂිත ගණයේ පුද්ගලයන්ද සිටින බවයි එබැවින් සුරාබතු දෙපාර්තමේන්තුවද හොඳ නිලධාරීන් බේරා ගනිමින් මෙවැනි දූෂිත පුද්ගලයන් සහ නිලධාරීන් අතුගා දැමීමට කාලය උදා වී ඇති බව අවධාරණය කළ යුතුය. ඓතිහාසික බුවනකබා රාජසභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ලබාගෙන තිබෙනවා. පසුගියද මහත් ආන්දෝලනයට තුඩුදුන් ඓතිහාසික බුවනකබා රාජසභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැගිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිමවටපත් වන තුරු කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නගර සභා නිලධාරීන්ට ගොඩනැගිල්ලට ඇතුළු වීම තහනම් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. අද දින ගරු නීතිපතිතුමාගේ උපදේශ පරිදි ජේෂ්ඨ රජ අධිනීතිඥවරයෙකු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමක් සිදු වුණා. ඒ බුවනෙක හෝටලයේ වශයෙන් පවත්වාගෙන ගොස් ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපය වශයෙන් සැලකෙන ගොඩනැගිල්ලට වූ අලාභ හානිය සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක් සිදු කිරීමටයි. ඒ අනුව අද දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් ADCS හේවාවසම් මහතා විසින් නගරාධිපති මහනගර සභාව කුරුණෑගල වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පොලිස් සිය විසින් සිදු කරන විමර්ශන අවසන් වන තෙක් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති උපනගරාධිපති නාගරික සභිකයින් නාගරික කොමසාරිස් නාගරික ඉංජිනේරු හෝ කාර්ය මණ්ඩලයේ නියෝජිතයින් හෝ අනුනියෝජිතයින් මෙම බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුල් වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා එම තහනම් නියෝගය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නගරාධිපතිට ලිඛිත දැනුම් දීමක් අධිකරණය විසින් සිදු කර තිබෙනවා මේ අතර ඓතිහාසික බුවනෙක රාජසභා මණ්ඩප ගොඩනැගිල්ල කඩදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා. මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ අන්තර්කාලීන වර්තාවද ඊයේ පෙරවරුවේ අරලීකහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා.
එම පුතත් සමගින් රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ මින් නිමාවට පත්වනවා. යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.